ආරාජයට පත්වන්නෝ මෙසේ ඉදදිරියට යෑමේ තේරුමක් නැත්තා සසර පුරුදු අනුව ආවරණ රලවේගේට අසුුවී දුක් මුහුදේම ගිලෙනු පෙනේ මෙබුදු පුද්ගලයෝ දෙපරිද්දකෙන් දුකෙහි ගැලෙති ඇතැම් හු පෙරලා ගිහිකම් කටලු මැද රැඳීමට ප්‍රිය කෙරති වත් කොටසක් අර බිහිසුණුකම්කටලු අතරේම පරමාර්තයක් නැතිව ගැවසෙන්න්නහ. ඒ දෙ කොටසම ජයවිමක් තේරුම් නොගත්තෝය. ගිහිගේ නික්ම සසුනට බසින බොහෝ දෙනා නියම තේරුමක් ඇතිව ඒයට බසින්නෝ නොවෙති. ඇතැම් හු අනුන්ගේ බසට යට වී එයට බසිති. තවත් කොටසක් පුද්ගලික සිත් අමනාපයකින්ද ගිහිගේ අත්හරිති. ඒ අමනාාවකම් මගහැරෙන විට යළිත් කුණුවලේ එරෙන්නට යන්නාහ. ඇතැම් හු ස්වකීයන්ට දඩුවම් සඳහා තිික කලෙකට ඔවුන්ගෙන් ඇත් වන්නාහ. රුචිකරන්නා වූ අනුගාමකයන් ලැබුණු විගස යළිත් පෙර පුරුදු වැඩ පිළිවල අනුගමනයට නොප්පසු වස්නාහ තව තවත් ලෞකික බලාපොරොත්තු සම්පූර්ණ නොවන විට අභිනික්මන් අදහස කඩකර ගනිති. ගිහිගේ නික්මෙන්න්නා තුළ සසර දුකගැන තරමක හෝ වැටහීමක් තිබිය යුතුය. කෙලෙසුන්ගේ ආදීනව පක්ෂයද බොහෝ දුරට තේරුම්ගැෙන තිබිය යුතුය. ඇත්ත වශයෙන් මේ තේරුම් දෙක තිබේ නම්, යෝගාව්චර ජීවිතයේදී ලැබෙන කවර තරමේ පේඩාවකින් හෝ සිත් පෙරලාගන්නට නොබසින්නහ. මේ අඩුපාඩුව නිසාම ගිහිගේන් නික්ම යෝගාවච්චර ජීවිතය ඇරඹුවා හෝ නිෙවන් පසක්කිරීමට ඉදිරිපත් වූවා හෝ ලාභකීරිති ප්‍රශංශාවනට ගිජුව ඒවා වැඩි වැඩියෙන් උපදවා ගැනීමට මමාරාකන සතුන් අනුගමනය කරන්නන් මෙන් නොයෙක්විට ප්‍රතිපත්තිමාර්ගය වෙෙනස් කරනු අපට දක්නට ලැබේ. නිවන් මග අහුරාගෙන සසර ගමන් මග එලි පෙහෙලි කොටගෙන විවිධ ස්ථානයන්ගෙන් හා පුද්ගලිකව හදා වඩාගන්නා දායක පිරිසෙන් හා අතවැසි පිරිසෙන් හා ධන සම්බාරයෙන්ද ආ්‍යව කල්ගෙවනු පෙනේ ඔවුන්ගේ කුටුම්භ සංරක්ෂණයට අපේ ඇති ඉරුෂියාවක් නැත ධර්මය හා ධර්මමාර්ගය නොපිටට හරවාලමින් කරන මේ ශාසන විලෝපේගැන සංවේගය පළකරමු. ගිහි පැවිදි උබය පක්ෂයටම නුව නැස පෑදීවා විතර්ක විජය යෝගා වචර ජීවිතයට ඇතුළත් වූවහුට මරසෙනගමෙන් විතර්ක ධාරාවෝ ගලා එන්නට පටන් ගන්නාහ මේ විතර්කයෝ නව කොටසකට බෙදා දක්වන ලද්දාහ ඒ මෙසයි එක කාම විතර්ක කාමවස්සූන් පිළිබඳ කල්පනාවෝ දෙක ව්‍යාපාද විතර්ක පරහට හානියක් පීඩාවක් වනසේ කරන කල්පනාවෝ තුන විහිංසා විතර්ක පරාහට හිංසාවක් කිරීමීම ගැන කල්පනාවෝ හතර ඥාති විතර්ක නෑයන් ගැන පහළ වන විතර්කයෝ කල්පනාවෝ පහ ජනපද විතර්ක ඒ ඒ නගර ජනපදයන් ගැන පහළ වන කල්පනාවෝ පය අමර විතර්ක නොමැරී කල් ගෙවීම ගැන පහළවන කල්පනා වෝ හත පර අනුද්දේතා පටි සංයුත විතර්ක පරාහට අනුකම්පා කිරීම ගැන පහළවන සංකල්පනා වෝ අට ලාභ සක්කාර පටි සංයුක්ත විතර්ක ලාභ සැලකිරිි ලැබීම ගැන පහළවන සංකල්පනා වෝ නමය අනවන් ඥත්තදි පටිසංයුත්ත විතක්කයෝ. අවමන් නොලබෙන කල්ගෙවීම ගැන කල්පනාවෝ. මේ විතාර්කයන්ගෙන් ඇතැම් විතර්ක එක එල්ලේ අකුසලේට බරනොවූුවද කුස සැටියට පෙනී සිටියද ඒ කාන්ත වූ අකුසල වූ විතර්ක ඇද ගැනීමට උපකාර වන්නහ. යෝගාවචර තත්ත්වය කෙලෙසාලන ගතිද එහි ඇත. එහෙයින් මේ හෑම විතර්කයක්ම දැනෙන විටම මෙනෙහි කර ඇත් කරගන්නට පුරුදු විය යුතුය. මේ විතර්කයෝ මාර් සේනාවෝය මෝන්ගෙන් බේරීෑම යෝගාවචර ජීවිතයක් ගත කරන මට අයිතිල් ලොකුම යුතුකැමකැයි මා ගමන් කළ යුත්තේ මැදුම් පිළිවෙතේය මේ විතර්කයෝ අන්තේකට වැටීගත්තෝය. මේවා උස්සේ ගමන් කරන්නට සිතට ඉඩදීමෙන් වන්නේ මා පැතූ ලෝතුරු මග සොයාගෙන යන ගමන අසාර්ථක වීමය කියා මෙසේ සලකාමෙන්හි කිරීමෙන් විතර්ක නිග්‍රහයකොට මේ විෂමභූමිය ඉක්ම ගතහොත් ඒ දක්ෂයෝගාවචරයකි මා තෝරාගත් කමටහනට සිත යොදාගෙන පර්යංකාසනයෙහි දෙතුන් පැයක් කල්ගෙවීම ඔහුට දෂ්කර නැත. වේදනාවෙන් පීඩාද ඔහුට නැත. සමාධිය දියුණු කරගැනීමේ අවස්ථාව එළඹී ඇත. මග හැරී යන යායුතු මග දැන් අපි යෝගාවචරයාට තමා යායුතු මග හැරී යන සැටිද පෙන්න්නදීමට උත්සහ කරමු. විතර්ක නිග්‍රහයෙන් ජයක් ලැබගත් අපේ මේ යෝගාවචරයා බාහිර කිසිුදු දේකට නොපැළමෙනසුළු අහිංසක පුද්ගලයකි. සුදුසු යෝගාවචරගුණ නොමැතිව යෝගාවචර නමින් සිටිනා පුද්ගලයෙන් දෙස බලබලා කල්ගෙවූ මහජනයා මේ පුද්ගලයන් දැකීමෙන් පහළ කරගන්නේ රහතුන් වහන්සේ යන හැඟුමකි එහෙයින් දැම් මොහු වටා නොවෙෙක් දෙනා එතෙන්නට පටන් ගන්හ අනුන් සිද් ගැනීමේ අදහසින් ඉරියෝ පැවැත්වීම ඔහුට නොකර පැහැර හැරිය නොහැකි තැනට පත්වෙන් ගේ නොුවෙක් විදිහේ සිතැඟිඉඩු කිරීමට නොගොස් නොවිසිය නොහැකි තැනට පැමිණේ. වටින් පිටින් නොයෙක් විදිහේ ලාභ කීර්ති ප්‍රසංසාාවෝ ගලා එන්නට පටන්ගන්හ. මේ පිරිිසිදු අදහසින් ගමන්ගත්පුද්ගලයා අර ලාභකීර්ති ප්‍රසංසා මහා මඩෙහි එරී ගනිී. එයින් ගොඩ ඒමට නොහැකි තරමටම මේ මහ මඩෙහි එරී ගනිී. කල් ඇතිව මේ ආදීනව තේරුම් කරගෙන සිටින්නට බැරිවීම නිසා යටවීතිබූ කෙලෙස්කසල යළෙත් මතුවන්නට පටන් ගනිී. අන්ත පරිහානයකට වැටන මේ යෝගාවචරයා කිසි ලෙසකින් මතුවිය නොහෙනසේ ඒ මහ මඩෙහි එරී කල්ගෙවයි. ඔහුට ලොවතුරාගුණ අමතක වී ඇත සසර දුක බව අමතක වී ඇත කෙලෙසුන්ගෙන් මහා ආදීනව රාශ්්‍රයක් අමතක වී ඇත දැන් ඔහුට යන් තමා යන්නේ කවර මගකද කියා සැලකීමක් නැත සසර මහාදුක් මුහුදේ පෙරලෙමින් කල්යවයි මේ පුද්ගලයාට සිදුවූයේ මහාවිපතකි එහෙත්ත ඔහුට හෝ ඔහු වටා සිටි ජනයාට හෝ එබඳ අදහසක් පහළ නොවේ. මේ හැම දෙනම කල්ගෙවන්නේ මාරයාගේ අධිරාජය නොවේද. මේ පුදමයක් නොවේ. ඉදිරි ගමනේදී ලැබෙන මාරක බාධක රාශිය. ධාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ, යනාදීන් වදාළ බුදුපියාණන්ගේ බණ සිතරගත් යෝගාවචරයා අනුන්ගේ ඇපෝපස්ථානයට නොරවටේ. අනනුත් අනුන්ගේ පිදවිලිත් මැනවින් තේරුන්ගෙන තන්හා වසික නොවී සිහිනුවන ඇතිව පරිභෝගකරමින් තමාගේ ඉදිරියට තිබෙන බරපතල වැඩරැස පිළිබඳව. මැනවින් තේරුමක් සිතින්ගෙන භාවනාමනසිකාරයේ හොඳෙන් යෙදෙයි. මෙසේ අනුන් ගැන නොබලා අනුන්ගේ ඕනෑ ඇපාකම් ගැන නොසලකා තමාගේ භාවනාකෘත්්‍යම වැඩිදියුණු කරගෙනයාමට උත්සාහ කරන මෙබදුයෝ ගාවචරයා ගැන මේ කාලයේ ගිහි පැවිදි සමාජ දෙකම සලකන්නේ හිතුවක්කාර පිස්සෙකු ලෙසිනි. ගුණය දන්නා ගුණගරකු උතුමන් විසින් මුදුනෙන් පිළිගන්නා මේ නිවන් මඟට පිළිපන් පුද්ගලයා අද වැඩිහිටි ගිහි පැවදි බොහෝ දෙනා සලකන්නේ හකදමන බුලත් කෙලපිර වූ පඩික්කමකටත් වඩා පහත්කොටය. අහෝ සසුන් පිළිවෙත් මගක් පිරිහීමේ මහ මඟට වැටී යන හැටි. බුදුන් රහතුන් පවා සලකන ගරුකරන ආරද්ධ විරිය සාතච්චකාරී නිබ්බාන සච්චිකිරියාවහි යුත්තප්පයුත්ත යෝගාවචරයා ඇසුරු කරන්නන් හට තදින් අප්‍රිය පුද්ගලයෙක් වෙයි. මෙය පිරිසේම වරදක් නොවේ. පිරිසට අනදන නිලධාරියාගේ එනම් සාතලිකව ගත් වැඩ පිළිවෙලක් ඇත. සංග පරිනායකයාගේ අධර්මපාලනයහි වරදය භාවනා කරනවා කියයා කාලේ නාස්සිකරගන්න එපා පරි අත්යෙහි යෙදෙන් ඕනි අපටත් මේ ස්ථානයටත් ආදරයෙන් කටයුතු කරන දායකයන් සතුටු කරන්න ඕනේ. ඔවුන්ගේ ආරාධනා දන් පින්කම් අශුප්‍රදර්ශනාදයට හොඳට පෙළගැසී යන්නට ඕනෑ මේ කාලේ ඔය වැඩ කලාට ප්‍රතිඵලයකුත් නැහැ. ඒ නිසා ඔය වැඩි වැඩ අතහැර හොඳට සිල් ටික පුළුවන් තරමින් රැකගැෙන ඉඳීම හොඳ යනුවනි ඒ සංග පරිනායක තැනගේ නිරන්තර දේශනා දිනපතා ලැබෙන සුගතෝවාදය මෙන් මෙබුදු දේශනාවන් අසන්නට ලැබෙන එම පිරිසට මෙබදු පුද්ගලයකු ඇගේ වැටුන කුණක් මෙන් වීම පුදමයක් නොවේ අනුන් ගැන හෝ අනුන්ගේ වැඩ ගැන හෝ නොබලා තමාගේ භාවනාකෘත්‍යය දියුණුකරගෙනෑමට උත්සාහ කරන මේ යෝගාවචරයා වැඩිතෙනෙකුන් හට අප්‍රිය පුද්ගලයෙක් වේ පෝන්ගෙන් ලැබෙන පීඩා සා රහිත භාවනා සිත පවත්වාගෙනයෑමට මුහුට ඉඩක් නොලැබෙයි මේ යෝගාවචරයාටද පසු බට නොවේ. හ මෙසේ සිතයි. චක්කු මාස් යතා අනේද්දා සෝතවා බදිරෝ යතා යැයි මහාකච්ඡායන මහරාතන් වහන්සේ වදාලේ. ඇස් ඇතිව අන්දයකුමෙන්ද කන් ඇතිව බිහිරෙකුමෙන්ද හැසිරෙන්න්න යැයි කියාය. ඒ කාලේත් මෙබද තැනැත්තන් සිටින්නට ඇත අදගැන කියන්නම දෙයක් නැත. මෙසේ සිතා වැඩි වැඩියෙන් දෛය වඩා භාවනාමනසිකාරය කඩනොකොට කරගෙන යයි හේ භාවනාවෙන් ක්‍රමේන් දියුණුවට පත්වේ. බාධක රාශියයක් මැද. යෝගා වචරයා අනුන්හට එපාාවම මෙන්ම යෝගාවචරයාට අනුන් එපාවීමද ස්වභාවික සංසිද්්‍යස්සේ සැලකිය හැකිය. නියමලෙසින් කල්පනා කරන්නට නොහැකිූෝ ගුරු අවවාදයෙන් මදක් ඇත්තූ යෝගාවචරයා හට සිදුවන්නට ඉඩ ඇති පීඩාරාශ්ය අති මහතය. හිතවතුන්කින් මදක් ඇත්වීගිය මුහුට නැටවීමට සෙස්සන් පමණක් නොව අනෙක් යෝගාවචරයෝම මැනවින් සැදී සිට ගනිති. මේ හැම දෙනම භාවනාවේ යදනු තැනැත්තා කිසිදු වැඩකට නැති පුද්ගලයකු කොට පෙන්වීමට සමත් වෙති. අහෝ ධර්මය කුහෙදෝ සැඟවී ගත්තේ හැඟෙයි. භාවනාවේයේදී ධ්‍යාන මගඵල ලබනු වෙනුවට අද සමාජයේ බලපානා අධර්මවේගය යෝගාවචරයාගේ ඉස්මුදන මත කැරකෙවීමෙන් ඔහුට සැලසෙන්නේකිමක්දයනු මෙයින් වටහාගත හැකි වෙයි. අද රහත්වීමට පිළිවන්කම ඇතත් මේසාවිෂම ගිහි පැවදි සමාජයේවෙසමින්නම් චිත්තා ඒකාග්‍රතා මාත්‍රේකදු ලැබගැන්ම පහසු නැත. ඉතා උසස් ධ්‍යාන මාර්ග පළගැන කවර කතාද බොහෝ යෝගාවචරයෝ තම තමන්ගේ ප්‍රණිදියද වෙනස් කරන්නාහ. එසේම ඔහු රිජුව එක් සිතින් එහියදෙන් නෝද නොවති. ඇතැම්හු නිවන පහසුවෙන් ලැබතොත් ලැබෙන්න්නත් නැතිනම් පසුව වෙන ආත්ම භවයකෙදී ඒ ලබාගැනීමේ අදහසින් මෙෙන් බොහෝ හෙමින් භාවනාවයේදෙන් නටත් ඉතාා ගනිති. නොවේදී නිකම්ම කල්ගෙවන්නන් දෙස බලනෙවිට මෙයත් උසස්ගුණයක් සේ සැලකිය හැකිව තිබේ.